ඔහොල දන්න මගේ YouTube channel එකේ video දාන්න පටන් ගත්ත දවස් ඉඳලා මේ වෙනකම් මගේ videos edit කරන්න පාවිච්චි කළේ laptop එකක්. ඉතින් මේ laptop එකේ specification මම මේ වෙලේ screen එකේ දානවා ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මේ laptop එකෙන් තමයි මම මේ වෙනකම් videos edit කළේ. ඒ වගේම ඉතින් මගේ files වල බර වැඩි වෙද්දි මගේ video files ටිකක් ලොකු වෙද්දි මේ laptop එකේ ටිකක් heating issues වගේ ආවම මම ඒකට පාවිච්චි කළා cooling pad එකක් හොඳ. ඒ වගේම මට ටික කාලෙකින් මේ color reproduction rate එක මදි වගේ දෙදෙච්චින්ද මේ laptop එකේ තියෙන ඔන්න screen එකේ මම ඒ වෙනුවට Asus MX 279 කියලා monitor එක පාවිච්චි කරන්න ගත්තා. ඉතින් ඒ වගේ upgrade කීපයක් කළාට පස්සේ මම ඔයගලන්ට වෙනම video එකක් කළා. ඔයගොල්ලෝ ගාව තියෙන laptop එකක් නම් කිසිම ප්‍රශ්නයක් නෑ worry වෙන්න. මේ මම කරන විදිහටම ලැප්ටොප් එක වර්ක් ස්ටේෂන් එකක් විදිහට කන්වර්ට් කරගෙන ඕගලන්ට වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක මේ වෙද්දි බලන්න නැත්නම් උඩින් දානවා මම YouTube කාට් එක. ඒ වගේම පළවෙනි description එකේ දෙනවා link එක. කියලා බලලා ඒ වීඩියෝ එක මම කොහොමද මගේ ලැප්ටොප් එක වර්ක් ස්ටේෂන් එකක් විදිහට කන්වර්ට් කරගෙන මේ වෙනකම්ම මගේ වීඩියෝස් එඩිට් කරනවා වගේ වැඩවලට පාවිච්චි කළේ කියලා. ඉතින් මම සෑහෙන කාලයක් මේ විදිහට මගේ ලැප්ටොප් එක පාවිච්චි කරලා මගේ වීඩියෝ සංස්කරණ කටයුතු කළා. හැබැයි ඉතින් මට වීඩියෝ සංස්කරණය කරද්දී සාමාන්‍යයෙන් විනාඩි 10 විතර වීඩියෝ එකක් මම ප්‍රීමියර් ප්‍රෝ පාවිච්චි කරලා එඩිට් කරද්දී ඉතින් ඊට පස්සේ මට ඒක ෆුල් HD රෙසලූෂන් එකකින් රෙන්ඩර් වෙන්න විනාඩි 30ක් 40ක් වගේ යන වෙලාවල් තිබ්බ සමහර වෙලාවට. ඉතින් මට හිතුණා මගේ වෙලාව විතර කරගන්න ඒ වගේම මගේ වීඩියෝ වල ක්වොලිටි එක වැඩි කරගන්න මම අනිවාර්යයෙන්ම බිල්ඩ් එකට යන්න ඕනේ කියලා. ඉතින් මම හිතුවා අලුතෙන් PC එකක් බිල්ඩ් කරන්න. ඉතින් බිල්ඩ් එකක් කරන්න හිතපු ගමන් ඕගොල්ලන්ට මතක් වෙනා වගේම මට මතක් වුණේ PCGUIDE LK YouTube channel එක වගේ මේක කරන ප්‍රියදර්ශන අයියා. ඉතින් මම ප්‍රියදර්ශන අයියට කතා කරලා මම පොඩි විස්තර ටිකක් සාකච්ඡා කරගෙන මම තීරණය කරා මෙන්න මෙදාට බිල්ඩ් එක කරනවා කියලා. මම බිල්ඩ් එක කරන්න නැනෝටෙක් එකට ගියා. ඉතින් අපි යමු අන්නේ වීඩියෝස් ටික බලන්න. ඒ වීඩියෝස් ටික බලලා ඇවිල්ලා අපි කතා කරමු මම මොකටද මේ කම්පෝනන්ට්ස් තෝරගත්තේ, ඇයි මම මේ කම්පෝනන්ට්ස් තෝරගත්තේ කියලා. මම දැන් ඉන්නේ දෙහිවලට යන ගමන්. දෙහිවල දෙන නැනෝටෙක් කම්පියුටර් සොලියුෂන්ස් වලට යනවා අලුතෙන් PC එකක් ඇසෙම්බල් කරන්න. ඉතින් මේ වෙද්දිත් එතන බලාගෙන ඉන්නවා PCGUIDE.lk YouTube channel එක කරන ප්‍රියදර්ශන අය මම එනකන්. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා ප්‍රියදර්ශනත් එක්ක කතා කරලා PC එක ඇසෙම්බල් කරන්න පටන් ගමු. යමු එහෙනම්. මම දැන් ඇවිල්ලා ඉන්නේ දෙහිවල නැනෝටෙක් එකට. ප්‍රදර්ශන අය ඉන්නවා බඩුවල ලෑස්ති කරගෙන. ඉතින් අපි ගෙලින් බිල්ඩ් එකට යමුනේ. හරි බිල්ඩ් එකට. එහෙනම් බිල්ඩ් එකට යමු. ඉතින් මම මෙතනදී මගේ බිල්ඩ් එකේ මූලික දේවල් ටික ගැන විතරයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ ගැන විස්තර සහිතව, ඉතා සවිස්තරාත්මකව, මිල ගණන් සහිතව සුපිරි වීඩියෝ එකක් ප්‍රියදර්ශන අයියා එයාගේ PCGUIDE.lk YouTube channel එකේ කරලා දෙන නිසා පළවෙනි description එකේ තියෙන link එකට ගිහිල්ලා ඔයාලට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඉතින් ඕනම කෙනෙක් කම්පියුටර් එකක් හදද්දී යාරෙන ප්‍රධානම ප්‍රශ්න තමයි තමන්ගේ බජට් එක ඇතුළේ ඉඳගෙන තමන්ගේ requirements වලට හරියටම ගැලපෙන කම්පියුටර් එකක් හදාගන්න එක. ඉතින් එතෙන්දී මම මගේ CPU එකට වේදා කරන ලැන්චර් රුපියල් ලක්ෂ 2000ක් වගේ. ඉතින් එතෙන්දී මට ආපු ප්‍රධානම ප්‍රශ්නය නැත්නම් ඕල්ම කනෙක්ට් කරන ප්‍රධානම ප්‍රශ්න තමයි CPU එක තෝරගන්න එක. CPU එකේ දෙන ප්‍රධානම ප්‍රශ්න තමයි අනිත් එක AMD CPU එකක් ගන්නවද එහෙම නැත්නම් Intel එකක් ගන්නවද කියන එක. ඉතින් එතෙන්දී මම තීරණය කළා මගේ තියෙන බජට් එකත් එක්ක ඒ වගේම AMD CPU වල තියෙන පර්ෆෝමන්ස් එක්ක අනිවාර්යයෙන්ම AMD ගල අලුත්ම සීරීස් එක AMD Ryzen 3rd generation එකට යන්න ඕනේ කියලා. ඉතින් එතනදී මම මුලින්ම කල්පනා කළේ AMD Ryzen 7 CPU එකට යන 3rd generation එකේදී. හැබැයි මම ඊට පස්සේ මලින්ද අයියලා ඒ වගේම ප්‍රදර්ශන අයියලත් එක්ක කතා කරාම ඒගොල්ලන්ගේ උපදෙස් වලට අනුව මට තේරුණා AMD 7 CPU එකට මම මගේ මුදල් වියදම් කරන එක අපරාධේ
මොකද මගේ රික්වයර්මන්ට්ස් වලට වඩා ගොඩක් ඉහළින් තමයි මේ CPU එකේ performance තියෙන්නේ. ඉතින් මගේ රික්වයර්මන්ට්ස් වලට ගොඩක් උඩින් තියෙන එකක් අරගෙන ඒකට නිර්අපරාධ මුදල් ඉන්වෙස්ට් කරනක අපරාධින්ද මම තීරණය කළා Ryzen 5 3600X series එකේ CPU එකක් තෝරගන්න. ඉතින් අපි AMD CPU එකක් තෝරගත්ත කියන්නේ අපිට ඒකටම හරියන motherboard එකක් තෝරගන්න නේද? ඉතින් එතෙන්දිත් මම තෝරගත්තේ MSI motherboard එකක්. MSI 570X gaming plus කියන motherboard එක මම මගේ motherboard එක විදිහට තෝරගත්තා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි graphic card එක තෝරගන්න එක. ඉතින් graphic card එක තෝරගන්නේදී මම මගේ CPU එකිනුත් මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගත්ත Ryzen 7 එකක් ගන්න නැතුව Ryzen 5 එකක් ගන්න ඉති. ඉතින් ඒක නිසා මම තීරණය කළා ටිකක් මිලෙන් වැඩි උනත් MSI brand එකෙන් එන GTX 1650 GPU එකක් තෝරගන්න මගේ graphic card එක විදිහට. ඉතින් ඊට පස්සේ සිද්ධ වුණේ සාමාන්‍ය PC එකක් තෝරගන්න විදිහම තමයි හොඳ RAM stick දෙකක් තෝරගත්තා. ඒ වගේම storage වලට සාමාන්‍ය mechanical hard disk එකක් සහ M2 NVMe storage device එකක් තෝරගත්තා. මොකද rendering වලදී NVMe storage එක performance වැඩි සාමාන්‍ය mechanical hard drive එකකට වඩා. ඉතින් ওই විදිහට තෝරගෙන මගේ build එක පටන් ගත්තා. ඉතින් එතෙන්දී මට ප්‍රදර්ශනය මතක් කළම වුණා අනිවාර්යයෙන්ම තෝරගන්න හැම එකක්ම තවත් වැදගත්ම දෙකක් තමයි හැමෝම ටිකක් නොසලකා හරින කේසින් එක සහ power supply එක කියලා කියන්නේ. ඉතින් මම power supply එක තෝරගත්තා cooler master 650 watt power supply. ඒ වගේම මගේ කේසින් එක විදිහට මම තෝරගත්තා thermaltake ලේ commander series එකේ න කේසින් එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම PCGUIDE.LK එකත් එක්ක එකතු වෙලා මගේ PC එක build up කළේ දෙහිවල nanotek එකේදී. ඉතින් මේ වෙද්දි මම මේක ගෙදර ගෙනල්ලා ස්ථානගත කරලා තියෙනවා. හැබැයි මට තව desk එකේ වගේ පොඩි පොඩි වැඩ දිනු කිරීම් කීපයක් කරන්න තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම මගේ සුව පහසුව එඩිට් කරන්න පුළුවන් වර්ක් ස්ටේෂන් එකක් බවට පත් කරගන්න. ඉතින් මේ PC එකේ performance ඒ වගේම පාවිච්චි කරපු components ඇයි පාවිච්චි කරේ, ඒ වගේ වෙනස්කම් මොනවද, ඇයි අපි අනිත් component එක ගත්තේ නැත්තේ, මේකට ගිය මිල කොච්චරද වගේ සියලුම දේවල් සහිත විස්තරාත්මක වීඩියෝ එකක් ඔයගලන්ට බලන්න පුළුවන් මෙන්න මේ උඩින් දාලා දෙන YouTube card එකේ PCGUIDE.LK YouTube channel එකේ තියෙන මගේ PC එක බිල්ඩ් කරන වීඩියෝ එක බලන්න ගියෝ. ඒ වගේම පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකේ මට ගැන මොනවද ඔයගොල්ලන්ගේ අදහස්, මම අලුතෙන් බිල්ඩ් කරපු PC එක ගැන. ඒ වගේම මම මේකට පාවිච්චි කළා ටිකක් ගේමින් වලට බර කොම්පෝනන්ට්ස් කීපයක් මම ගේම් ගහන්නේ නැති වුණා. ඉතින් මම ඇත්තටම ගේම් ගහන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ කැමති නම් මට පුළුවන් ගේම් කීපයක් සෙල්ලම් කරලා වීඩියෝ එකක් විදිහට මේක YouTube එකට අප්ලෝඩ් කරන්න. ඔයගොල්ලෝ කැමති නම් මම මේක ගේම් සෙල්ලම් කරනවා බලන්න. මොනවද ඒ ගේම්ස්, මොනවද මම සෙල්ලම් කරන්න ඕනි කියලා පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකේ මට කියන්න. ඒ වගේම මතකතුව පල්ලා දෙන චුටි subscribe කියලා බටන් එකේ බටන් එක click කරලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මීඩියා මැද තියෙන bell icon එක click කළොත් ඕගොල්ලන්ට මම ඊළඟට දාන වීඩියෝ එක ඉක්මනටම ඔයගොල්ලන්ගේ mobile phone එකට ගෙන ගන්න පුළුවන්. ඒ වගේම යන්න PCGUIDE.LK YouTube channel එකට ගිහලා ඒකත් subscribe කරන්න. ඒ වගේම මෙතන ඉන්න මේ social media like කරන්න, follow කරන්න. එහෙනම් මේ වගේ වීඩියෝ කරගෙන ඉක්මනටම ආයෙත් හම්බෙමු. ඒ වගේම මතකත වෙන දිනුක wijesinghe.com කියන වෙබ්සයිට් එකට ඒ වෙබ්සයිට් එකෙන් උඹලන්ට මගේ ඔක්කොම වීඩියෝස් බලන්න පුළුවන්. ඉන්නේ නැහැ.